මැදට කහා චීවර පාටම මැව්වාසේ පෙර හැම පෝදාකම අදත් හිත යොමන්නට හරි දේටම තෙරුවන් සරණයි සෑම දෙනාටම දෙසේ බසේ ආරගෙන සෙත් හදන රසේ වැසේ මෙය නැති තැන රැඳෙන එසේ මෙසේ නැති ලෙස ඊත් හදන මෙසේ එසේ තෙවලා බුදු වදන යමක් තියේ එය ඇත්තද බොරුද කතා කරමු ඒ ගැන වැඩි දුරද ඔබත් සැකය මෙයනේ ඉස්තිරද මස් මාංශ වලදන ඒක හරිද පින්වතුනි අදත් වෙනද වගේම තෙවලා බුදු වදන් ඔස්සේ විශේෂ මාතෘකාවක් ගැන තමයි අපි මෙසේ කතා කරන්නේ. බොහෝ වෙලාවට මේ ගැටලුව මස් මාංශ වළඳන එක ගැන ප්‍රශ්නය සමාජයේ අපට දකින්නට ලැබෙනවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ජීවක සූත්‍රයට අනුව පැහැදිලි කරනවා පින්වතුනි මෙන්න මේ ආකාරයට මස් මාංශ වැළඳීම පිළිබඳව ඒට උත්තරය අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මෙසේ ලබා දෙනවා. සම්බුදු ආදාන් විසිරුවමින් සාවන කරා බාන පාද සෙත්දී හදවත් නිවේන තුරා රජගහනුවර ජීවක අඹ වනය පුරා බුදු රැස් විදුනා ගහකොළ අතර තුරා පිඟුතුන් එදා මේ අඹ වනය වෙන කාගේවත් නෙවෙයි බිම්බිසාර මහරජතුමාගේ රාජකීය විදදුරා වන ජීවකතුමාගේ එක දවසක් මේ ජීවක වෙදතුමා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අසලට ඇවිදින් අපේ උතුම් ලෝ තුරානිරින්දා අසලට ගියේ මේ ජීවක උන්දා බැතියෙන් तम नाल लटकेंदा संबुदो सामी दुगे पायुग वेंदा उत्तम तेरुअन गुने नामिट किसी में उवे दुराक इतिने माट एम उनात्मी लेसिन की सामी दुनी पहनयाक ती माट ओब कीले सतेरू वांगे गुनय मादन्नालिस तात्नापमनय अडुकलय हद वातमनय कुमाकुंद जीवक विमसनु पनय ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් ජීවක වෛද්‍යතුමා පැනයක් තියෙනවා කියලා බුදුහාමුදුරුවන්ට පවසද්දී බුදුහාමුදුරෝ ජීවකතුමාට ඉඩ ප්‍රස්තාව හදලා දෙනවා ඔබේ තියෙන ප්‍රශ්නය අහන්න කියලා. පිඟුතුනි එදා උන්වහන්සේගෙන් ජීවකතුමාගේ ප්‍රශ්නය මෙසේ අසනවා. පවසමිනෝ කියා බැරියන්දාම සමහරු වපුරයි නවනින්දාම කියමි කියන දේ दुख केंदाम सतुन मारने वालो हिमिहिंदाम समहर आय आत्मनल ले दरागिन हितवेल हुंद तेन देकट इरागिन हिमी संदुवेनुवेन सतुन मरागेन व्यंजन हादाई वालांकुरोगेन हिमी वेनुवेन्ने सतुन मर मर व्यंजन हदाई करमिं जर मर ए बव दन दन हुंद हित दुरो कर हिमी मस वाल दन वालो रस कर हिमी मस वाल दन वालो रस कर मेहम किया दी मिनी सुसेरम हितागन वात बे एक पारम मगेत वेलायत हदवत पैरोम किमद समिद में कताविति रूम किमद समिद में कताविति रूम पिंगुतुनेदा जीवक वैद्यतुमा रटे मिनिस्सु कियन में कथा සියල්ල මහගෙන ඉඳලා ගොඩාක් හිත රිදවගෙන තමයි එදා හිටියේ. මිනිස්සු බුදුරජාණන් වහන්සේට මෙහෙම කතා අහද්දී ඔහුට ඒක දරා ගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ නිසා මිනිස්සු සත්තු මරණවලු. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වෙනුවෙන් මරාපු සත්තුන්ගේ මස් ඒවා දැන දැනත් උන්වහන්සේ වළඳනවලු. අන්න ඔය ප්‍රශ්නය ජීවක වෙදතුමාගේ හිතේ තිබුණා. එදා සමාජයේ මිනිසුන් අතරින් ඔය ප්‍රශ්නය එදා පැන නැගුණා. මෙන්න මෙහෙම කියා මිනිස්සු කියද්දී බුදුරජාණන් වහන්සේට නොඑක් අපහාසයන් කරද්දී ස්වාමීනි මොකක්ද මේ කතාවේ තේරුම? එදා එසේ ජීවක වෙදතුමා අහද්දී බුදුහාමුදුරෝ ජීවක වෙදතුමාට මෙසේ පිළිතුරු දෙනවා. පින්වතුනි, පිළිතුරු දෙනවා කියපු දේ අසා අහන්නෙවත් ඔබ කිමද මුසා ඉවත දාමනු මැන කරන මේ දොසා සතුන් මරන්නේ නොමැත මානිසා හිතනු මැනව ඒ අදහස මුදලා මුසාවක් යමෙය සමහරු හදලා මං වෙනුවෙන් මරලා පොදි බැඳලා කවදාවත් නම් නෑ මාස් ඉදලා කවදාවත් නෑ නේ මාස් ඉදලා ජනයා මස් මරලා වින්දුවගෙන ව්‍යංජන ආරං ආවත් පිසගෙන මං වෙනුවෙන් මරලා ඇති බව දැන කවදාවත් වළඳා නැත කිසිතැන කවදාවත් වළඳා නැත කිසිතැන හරි දේ තවමත් නොමැත තේරුණේ ඒකයි හිත තුල සැකය බේරුනේ කරගන්නට එය හිතට දාරණේ පහදන්නම් මම ඇත්ත කාරණේ පහදන්නම් මම ඇත්ත කාරණේ. में ජීවක සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ තවත් මස් මාංශ වැළඳීම පිළිබඳ මතක් කරද්දී උන්වහන්සේ කාරණා තුනක් සම්බන්ධව මස් මාංශ වැළඳීම නුසුදුසු බව එදා දේශනය කරන්නට යෙදුණා. ඒ අවස්ථාවේ ජීවක වෙදතුමා අහනවා, ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ ඒ කාරණා තුන මට පැහැදිලි කරන්න කියලා එදා එතුමා මතක් කළා. සතෙකුගේ ප්‍රාණයක් දාන්නාර මුණක තියා මැරුවොත් යම් කෙනෙකු හිත වැඩි දුරක නොයා ඇව්වද තථාගතයන් වෙනුවෙන්ම කියා හොඳ නැහැ වැළඳීම ඒ ගැන බලනු සොයා සොයලා සමහරෙකු රසනාරයක සුවේ දානය පිණිස මැරුවොත් යම් කෙනෙකු ලොවේ ඊගෙන තථාගත දිනෙතට ආඳුරු භාවේ දොටොත් නියම වැළඳීමට සුදුසු නොවේ කිසිවෙකු දානයක් සඳහා මනස තියා මැරුවොත් යම් කෙනෙකු ඒ පන දුකෙහි තියා සැකයක් සිතුවහොත් මා වෙනුවෙන්ම කියා එය වැළඳීම නුසුදුසු වේ ඉවත නොයා. ජීවකය තථාගතයන් වහන්සේ වෙනුවෙන් යම් කෙනෙක් සතෙකු මැරූ බව ඔබ ඇසුවාද? තථාගතයන් වහන්සේ වෙනුවෙන් සතෙකු මරණවා ඔබ දුටුවාද? තථාගතයන් වහන්සේ වෙනුවෙන් සතෙකු මැරුවා කියා ඔබට සැකයක් ඇතිද? අන්න ඒ මාංශ වැළඳීම තථාගතයන් වහන්සේට කිසිසේත්ම සුදුසු නෑ කියලා බුදුහාමුදුරුවෝ එදා ජීවක සූත්‍රයේදී ජීවක වෙදදුරාට දේශනා කරන්නට යෙදුණා. කෙනෙකුට දැනී ඒ මස් රස ප්‍රණීතව පිදුවොත් දානයක් විලසින් ස්නේහව සෝවේ නැතොත් මා වෙනුවෙන් කෙරෝ බව ඒවල දන්න නම් සුදුසුය විනීතව මස් මරලා बाट बेदन वीट मेघन शीत मि हेम मोतेम आडूनो कोट दुटुवेन तोत मावेनुवेन कल बावट नह गटलुवाक किसी ले सकिं किसी मविट मिनिसुं मास पुदाई नम ताम उरुमयट मासरसिन्ने निसी निवरदी केरुमटय सकयक नोमैति नाम ए मरुवे माटय नहगटरुवाक वाल दान्ने एही सीटय जीवक यम तनक යමෙක් මාංශයක් මැරුවේ තථාගතයන්න් වහන්සේට කියා අසා නැත්නම් තථාගතයන්න් වහන්සේ වෙනුවෙන් කියා දුටුවේත් නැතිනම් තථාගතයන්න් වහන්සේ වෙනුවෙන් කියා සැකයක්ද නැත්නම් ඒ දාණය වැළඳීම කිසිම ගැටලුවක් නැහැ කියලා ජීවක වෛද්‍යතුමාට බුදුහාමුදුරු වේදා දේශනා කරන්නට දුනා පිඟුතුනි බුදුරජාණන් වහන්සේ තව දුරටත් මේ ආකාරයෙන් එදා පැහැදිලි කරන්නට යෙදුනා යම් භික්ෂුවක් මිත් වඩමින් ලෝසතට එක් ගම් දානවක දැහැනක දී සිතට සිටිනා විට කෙනෙක් විත්දේ මාවතට එහි පල කළොත් දන් පිරිනමනා සතුට ඇරයුම් කළ අයට කරුණාවෙන් බොම පසුදා දානයට හිමි එහි වැඩියාම ඒ අය සකස් කළ දන් පිරිනැමුවාම වලදයි මිත් සිතින් වාගේ හැමදාම ජීවකය මේ නිවසේ උදවිය කෙසේද උන්වහන්සේ වෙනුවෙන් දානය සෝදානම් කරලා තියෙන්නේ ඊතාහිස උසට පිළියෙල කරන් රසට සතුටු සිත් ලෙසට පුදායි දංගත් බැඳන් හිසට පීදිය හැකි හැමදේ පියා පැතිරෙන සුවදේ maha pin kande maninnata puluwang de ras pirunu hende pura दांदी सेन से मिंद में दायक पिरिस गिदर अय है कि सैम आकारे किन्म रस मसवलु समगिं दाने पिरिनमाद्दी ए दाने वलदन स्वामीन वहंसिला मेहिम हितनवाद कल्पना करन जीवक वैद्य तुमनी विन दादिन दान ये रस मंदय हुंदे में दान याक लेबुनोत नदय दिवट नो विन्नट किसीले से वादय अनेराहट तीबुना नाम होंदय मेवैनी रसक याली हदला देनम पुदुम पिंकम की एतनम तव दव सकलाम हुंदाइम आपहु विनवानाम पिंगुतु नेदा मित्सित वडन में भिक्षुव මෙහෙම හිතනවා දින දානයේ ප්‍රණීත භාවය එක්කම ඒ දානයේ දෙන ඇත්තන්ට මෙත් වඩනවා නම් එය මහා පිනක් බව බුදුහාමුදුරෝ දේශනා කරනවා ඇරයුම පීලිගෙන හදවත් पानट वैडम कलात दायक आगे ही निट दायक यां दिन रसमुसु गानट कावदावत गीजो ने दानिट दानय वलदन मोहतक गाने हिंसावक किसी के ने कोट नैने एकाई बिकसुएक गे अभिमाने मितवड मिं वलदाई एदाने मितवड मिं वलदाई एदाने में सियलु पहदिली किरीम सामदाने नहागन हिटपु जीवक वैद्यतुमा पिंगुतुने इताम गौरवेन भक्तियेन मेन मेहम බුදුරජාණන් වහන්සේට දා පවසනවා संबुदु पियानेनी हित तुल राहासुंवलिन पवसमियामक වදනී සන්දේශ තුලින් ඉදිරියේ පෙනෙන්නා වූ මේ ආහස් පෙලින් මහා බඹු මා වාගෙන සිටියා දැස් වලින් එලෙස සිතුමා අද හදවතින් දැවේ සිතු ආකාර ගැන හිත ඈතකට දිවේ දැනුණා දහම් සුවඳින් මට සුනිල සුවේ මහා බඹු බයි හිමිය නිවෙන කෙනෙකු නොවේ වටිනා කීමද දහසින් බැඳි පියාල පිරීලා තියේ දහමේ රන් බෝරොල් මනවින් තියේ මාගේ සිතුවිලි කැරැල්ල පහදා ගතිමි සමිඳුනේ සියල් ජීවක වෙදතුමා බොහෝ සෙයින් පැහැදිලා ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයෙන් තව දුරටත් දේශනා කරන්නට යෙදුනා වෛරය ක්‍රෝධ සාහසිතුවිලි අඳුර නැත කෙලෙසුන් කෙරෙන් සෑම විට දුරු වෙලා ඇත ඔබ සිතු ලෙසට මා හඳුනමි ඔබගේ සිත අගතෙන්පත්ත්‍ය මිත් සිත බුදු පදවී මත ජීවකය එපමණක් නෙමෙයි අවසන් වශයෙන් තවත් යමක් ඔබට මෙසේ මම පැහැදිලි කරන්නම් කරුණා පෙරදැරිව යම් භික්ෂුවක් එසේ වාසය කරන විට තමනට සිතු නොදෙසේ ධනකට ඇරයෝමක් ලදහොත් වඩින ලෙසේ දන් වැළඳුවත් නොගනී කිසි නිසට රාසේ මුදිතා ගුණය පතුරන භික්ෂුවද ගමේ ජීවත් වන විටදී ආකාරයට නමේ ඇරයුම ලද වෙටදී दान पिनीस इमे दानट वडी दान रस पिनीस नोवे बार उपेक्षा गुण एंग माना कोट जीवय गेवन पिंगवात बिकसुवाक हाट पिन्ना दानट ऐरयुम कर गेनावीट दानट वाडी दायक आट सेने पीट एदन पुदन विट दी मोतक गाने बिकसुवसितन दे पहादन्नट ओने दिन दे कुमक ओअत विनसक नैने वालदाई सदहयेन केदरीन दिन दाने पिंगुतुनि जीवक सूत्र देशनाव ए आकारेन अवसान करमिन अवसान वसेन मा ओबट हितान्नट यामक सिहिपत करन्नं मे आकारेन मेलेस देन्नेमि मम स्नेहसिन देनमुतु पिंबार बोधुवेकु वेन्नट एआई मिनिमुतु मे अदहस पिलिपदिमिं इतिन मतु मतु होंदेदायक एकुवन हैटी ओबाई दातयो तो होंदेदायक एकुवन हैटी ओबाई दातयो तो होंदे आहापत सितुविली मातुक रांग विदाने दिन विट उब पावकट योमु विन्निम नैनी सदह सितिं याहपत विदुमक वरदाने महात्पलाई महानिसान साईयो बेदाने दिनट उबहट महा संसारिक सेवन बन दामिं उब सनसन वीरन पावन इपदी मारनयतिक हम हदवत निवन उब वेनुवें एप कैपवी एत संगरुवन उब वेनुवें एप कैपवी एत संगरुवन पाप ये सितुविली सावेन පවුවැඩතහනම් යනුමැන සම්බුදු ගුණ මහ මුහුදේ පිනං තවත් තවත් අසනු මැනවි බුදු බණ රාණං තෙරුවන් සරණයි නවතින් නම් මම එනම් තෙරුවන් සරණයි නවතින් නම් මම එනම් ඇතිව තිබෙන සෑම උවදුරු පහවීවා වෛර ක්‍රෝධ ඉරිසියාව සිත් තුල නොවේවා මිනිස් සිත් සතන් තුල නිති සතුට ගෙනේවා කරන කියන සෑම දේමත් සපලම වේවා ඔබ සැමටත් නිවන් දකින මඟ පෑදේවා ඔබ සැමටත් නිවන් දකින මඟ පෑදේවා ඔබ සැමටත් නිවන් දකින මඟ පෑදේවා. තෙරුවන් සරණයි හැම කෙනෙක්ටම.